මේ රටේ ජීවත්වන සෑම ජන කොට්ටාසයකටම සෑම ආගමකට ජාතියකට සම්බන්ධ සියුල්ම දෙනා ඒ අය සුරක්ෂා කරමින් අපි සමාජ ආරක්ෂාවත් දේශපාලන ආරක්ෂාවත් ලබා දෙන්නට ඕන. සමාජ ආරක්ෂාව දේශපාලන ආරක්ෂාව තිබෙන තැන ආගම් අතර ජාතීන් අතර සංහිඳියාව ක්‍රියාත්මක වෙනවා. ඒ සංහිඳියාව ක්‍රියාත්මක වෙනකොට අපේ රට කඩන්නට, රට බෙදන්නට, රට කොටස් කරන්නට, රට තුළ නූතන ත්‍රස්තවාදයක් තුළින් විනාශ කරන්නට උත්සාහ දරන ඒ සියලුම බලවේග, ඒ සෑම ත්‍රස්ත බලවේග මේ එකමුතුභාවය සංහිඳියාව මිත්‍රශීලීත්වය තුළින් අපිට විනාශ කරන්නට අවස්ථාව ලැබෙනවා. එනිසා ජාතික ආරක්ෂාව කියන මාතෘකාව පටු අර්ථකථනයකට සීමා කරන්න නැතුව ඉතාමත්ම පුළුල් ලෙස මිලිටරි ආරක්ෂාව, ආර්ථික ආරක්ෂාව, සමාජීය ආරක්ෂාව, දේශපාලන ආරක්ෂාව නමින් පුළුල් දැක්මක් තුළින්, උසස් ප්‍රතිපත්තීන් තුළින්, නව අදහස් තුළින් අපි අපේ මාතෘභූමිය සුරක්ෂා කරන්නට අපි යැපකප වෙනවා. නිරන්තරයෙන්ම 24/365 දවසේම ජනතා හැඟීම්, ජනතා පැතුම, ජන විඥානය අවබෝධ කරගෙන ජනතාවගේ ඉල්ලුමට ප්‍රායෝගික සැපයීම ලබා දීමයි නීති රාමුව තුළ අපේ වගකීම වන්නේ. පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ කඩිස්සරම, කාර්යක්ෂමම, වැඩියෙන්ම වැඩ කොටසක් රටේ ජනතාවට ඉතිහාසයේ පුරාවටම ඉෂ්ට සිද්ධ කරපු ඓතිහාසික වාර්තාගත නව ආණ්ඩුවක් අපි අපේ මාතෘභූමියේ බිහි කරමුයි කියලා යෝජනා කරමින් ඔබ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අස්සලාමු අලයිකුම්. වණක්කම්. දෙවි බිහිදයි. අපි සියලුම දේවල් අමතක කරලා සියලුම මතවාද එක තැනකට අරගෙන මෙතුමා ජයග්‍රහණය වෙනුවෙන් කොන්දේසි විරහිතව අපි එකතු වෙ යුතුව තිබෙනවා මිත්‍රවරුනි. මෙතුමාගේ ජයග්‍රහණය මත තමයි එක්සත් ජාතික පක්ෂයේ අනාගතය රැඳිලා තියෙන්නේ. මෙතුමාගේ ජයග්‍රහණය මත තමයි එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අනාගතය රැඳිලා තියෙන්නේ. මෙතුමාගේ ජයග්‍රහණය මත තමයි අපි තව අවුරුදු 10-15ක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල පවතින්නේ මෙතුමාගේ ජයග්‍රහණය මත. ඒ නිසා මම තමුන්නාසල හැමෝටම ඉල්ලීමක් කරනවා, අපි එක්සත් ජාතික පාක්ෂිකයන් විදිහට, එක්සත් ජාතික පෙරමුණ විදිහට, එක්සත් ජාතික පක්ෂයේ අලුතෙන් හදපු සංවිධානයේ ඒ නායකයෝ අපි ඔක්කොම එකතු වෙලා මේ සටන මේ මාස එකහමාර තුළ අපි ජයග්‍රහණය කරා මෙහෙවන්න මේ සටන දෙන්න ඕනි. අප එකමුතුව වැඩ කරන හැම අවස්ථාවෙදිම අපි විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් වුණා. මෑතකදී තියෙන හොඳම උදාහරණය තමයි ඔක්තෝබර් මාසයේ 22 අපේ ආණ්ඩුවලට යම් විදිහෙන් කූට ක්‍රියාවකින් ප්‍රශ්නයක් ඇති වුණ අවස්ථාවේදී සියලු දෙනාම ඒක රාශි වෙලා ඒ ප්‍රජාතන්ත්‍රවාදයට කරපු කළු පැල්ලම ඒ ප්‍රශ්නය අපට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ අපේ එකමුතුභාවය නිසායි. අන්නේ ජයග්‍රහණය තුළින් තමයි අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ වන්නේ.